ඇතිකඩ බන්දුර ජයසේකර සමග අපේ රටට අද වෙලා තියෙන්නේ නායකත්වයක් නැහැ. අපි ඊයේත් කිව්වා කිසිම නායකයෙක් අපේ රටේ නැහැ අද. ඒකින්න තමයි වෙනත් අයට ඒ නායකයෝ කියා ගන්න අපේ ඡන්දෙන් පත්වලා ඉන්න අයගේ උන්ගේ කාර්යභාරය කරන්න බැරි හින්දා උන්ට ඉදිරිපත් වෙන්න වෙලා තියෙනවා. අපි මේ බලමු ඊයේ සිදුවීම. ඇයි රතන හාමුදුරුවන්ට ඒ දේ කරන්න සිදු වුණේ? ඊට පස්සේ ඇයි මුස්ලිම් ඇමතිවරුන්ට ඉල්ලාස් වෙන්න සිදු වුණේ? හැබැයි එතනත් මම ඊයේ ප්‍රේක්ෂකයන්ගේ අදහස් විමසුවා. උන් කියන්නේ රතන හාමුදුරුවෝ සහ ඒ පිරිස කිව්වේ තුන් දෙනෙක් පමණයි කියලා. මේ තුන් දෙනෙක් පමණයි ඒ ගැන පරීක්ෂණ කරන්න කියලා. නමුත් ඊට පස්සේ සියලු දෙනාම අස්සුණා, ඉල්ලාස් වුණා ඇමති ධූරවලේ. නමුත් අපේ හිතවත් අමරශ්‍රී බණ්ඩාරීයේ කියපු විදිහට ඔහු කිව්වේ මේකත් උපක්‍රමයක් කියලා. මොකද ඒ එක්කෙනෙක් අස්සුනොත් අනිත් ඔහු මත අනිත් අය රුක් වෙනවා කියලා. ඒක තමයි මෙතන උපක්‍රම. මෙතන අපිට පේන්නේ කිසිම කෙනෙක් ජනතාවට ආදරයක් නැහැ, ජනතාව ගැන කැක්කුමක් නැහැ. ඒ தත්ත්වය තමයි තියෙන්නේ. ඒ වගේ මම අද පුවත්පතක දැක්ක උන් කියලා දෙනවා අපේ ඇමති ධූර පූජා කෙරුවා කියලා. ඇමති ධූර කවුරුත් පූජා කරන්න බෑ. ඒක කාගේවත් බූදලයක් නෙවෙයි. දැන් කාඩිනල්තුමා ඊයේ කියලා තියෙනවානේ ජනාධිපතිට, අගමැතිට, ඇමති මණ්ඩල මේ රට බූදලයක් ලෙස ලියා දී නැහැ කියලා. මේක උන් මේක අපේ රට. ඒ වගේම මූන් මේ පාවිච්චි කරන වාහන උන්ගේ වාහන නෙවෙයි, මහජන මුදල් වලින් පාවිච්චි කරන වාහන. ඒකින්ද උන්ට නැහැ. ඉතින් අපිට මම දැක්කා රුවන් විජේවර්ධන කියලා දෙන ඔහුගේ සල්ලි වලින්. ඒක අපි පිළිගන්නවා. නමුත් අපි හොයලා බලන්න මේ සේරම වාහන කාගේද කියලා, විදුලි බිල ගෙවන්නේ කවුද කියලා අපි හොයලා බලන්න. උන්ට පුළුවන් දෙයක් ඉදිරිපත් වෙන්න. ඉතින් එතකොට දැන් කාඩිනල්තුමා මෙහෙම කියනකොට බොහොම කනගාටුයි. මංගල සමරවීර කාඩිනල්තුමාට දොස් කියනවා. ඒ වගේම ඔහු කියනවා, ඔහු මේ පුවත්පත කියන මම මේ පාප් වහන්සේට පැමිණිලි කරනවා කියලා කාඩිනල්තුමා ගැන. නමුත් අද කාඩිනල්තුමා සහ පූජ්‍ය පක්ෂයේ මේ තත්ත්වයට මේ කියන්නේ පෙරමුණ ගත්තේ නැත්නම් මොකද්ද වෙන්නේ? මුන් අසාර්ථක නායකයන් පත් වෙලා තියෙනවානේ. හැබැයි අපිට ඒ වගේම ප්‍රශ්නයක් කරන් තියෙනවා. දැන් මිල සූත්‍ර තියෙනවා. මේවා තියෙනකොට කවුද ඒව ගැන පැමිණිලි කරන්නේ? අපිට මේ මංගල සමරවීර ගැන කාටද පැමිණිලි කරන්නේ? රනිල් වික්‍රමසිංහට මොකද්ද මෛත්‍රීපාල සිරිසේන පැමිණිලි කරුවා නම් ජනතාවට සහායක් ලැබෙනවද? ඉතින් ඒකින්ද ජනතාව අපි බලමු. දැන් කියනවනේ හෙට ජනතාවට සහනේ හරි බ්‍රහස්පතින්ද. නමුත් අපිට අද විශ්වාසයක් නැහැ. මම මේක විවෘතව කියන්නේ ඔබට මතක නැත්නම් මම මතක් කරලා දෙන්න. එක්තරා කාලෙක ඔහු වරාය බාර ඇමති වෙලා ඉන්නකොට ඔහුගේ ගෙදර විදුලි ශෝපනයක් ඔහු මේ සවි කෙරුවා. මිලියනයක්ද මිලියන දෙකද ඔහුගේ ඔහු මගේ මවට මේක කෙරුවේ කියලා. ඔබටයි මට ඒක කරන්න පුළුවන්ද? බෑ. මේවා මහජන මුදල්. ඉතින් උන් ටිකක් කතා කරන්න ඉස්සෙල්ලා බලන්න ඕන. ඒකින්ද ඒක තමයි වෙන්නේ. ඒක බය නැතුව කිව්ව මම ඒක කෙරුවා කියලා. ඔබට මට රුපියල් 1000කට 1000 එහෙම කරන්න බෑ. ඉතින් මේවා තමයි මුදල් අවභාවිත කරන්නේ. ඉතින් අද අපේ රටේ තත්ත්වය ඒකයි. අපි පුද්ගලයෙක් ගැන නෙමෙයි, අපේ රටේ තත්ත්වය ඒකයි. ඉතින් අද අපි මේ ගැන මම පැහැදිලි කරලා අපි අද කතා කරන්නේ වෙන දෙයක්. මොකද මේ ජනතාවට එක්තරා විදිහක මේවා ඇති වෙලා අපි හිතුවා අද මේක වෙනසකට යොමු කරන්න ඕනේ කියලා. අපි ඒකින්ද ආරාධනා කරලා තියෙනවා ආදරෙන් ග්‍රෙගරි සිල්වා මහත්මයාට. ඔහු තායිචි උපදේශක. ග්‍රෙගරි, ඔබ අපි ආදරෙන් පිළිගන්නවා. අපි මොකද මේ තායිචි ගැන මම හිතන්නේ මේ අවස්ථාවේ ජනතාවට මේක අවශ්‍යයි. ග්‍රෙගරි, මේ පත්වලා තියෙන අවස්ථාවේ මේ තායිචි අවශ්‍යයි. ඒ ගැන අපි තායිචි මාස්ටර් කියලා ඔබට කියන්නේ. අපි මේ ගැන කතා කරමු, කතා කරලා පෙන්නමු මොකද්ද මේ කියලා. ඒ වගේම ඉවසීම මේකෙන් ප්‍රගුණ කරන්න පුළුවන්. Thank you බන්දුල, good morning. තයිචි කියන්නේ ඇත්තම කියනවනේ මේ වගේ අවස්ථාවක ජනතාවටත් වඩා අවශ්‍යයි. මේ අපේ 225ට පාර්ලිමේන්තුවේ ඉන්න තයිචි වලින් විශේෂයෙන් සිද්ධ වෙන්නේ මනසත් ශරීරයත් එක තැනකට ගේන එක, mind and the body. ඉතින් තයිචි කියන්නේ තයිචි. තයිචි is energy. කියන්නේ ශක්තිය. ශක්තිය. තයි is supreme energy. දැන් අපි කීයකටවත් හිතන්නේ නැහැ මේ ලංකා ලෝකේ හැම තැනම තියෙන්නේ ශක්තිය. එහෙම නැත්නම් අපි ඒකට කියනවා විශ්ව ශක්තිය කියලා. අපි මේක අඳුරන්නේ නැහැ. නමුත් ඒ වගේම අපිට තේරෙන්නේ නැහැ කොහොමද මේ විශ්ව ශක්තිය අපේ ඇඟට ලබා ගන්නෙ කියලා.
ඒක ලබා ගන්න පුළුවන් මිනිස් එකම අපේ බුදුරජාණන් වහන්සේත් මේක දේශනා කරා ඉතාමත් ලස්සනට. ඒ මගේ හැඟීම නම් මං කියපු පද පොත අනුවත් ඒ වගේම මං චීන උදවියත් එක්කත් කතා කරාම මේකේ පටන් ගැනීම තියෙන්නේ බුද්ධ ධර්මයේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරා මහානන්ට එක තැනක ඉන්න එපා ගමින් ගමට ගොස් මේ ධර්මය දේශනා කරන්න. එතකොට අද එදා වගේ නෙමෙයි බොහොම කැලෑවල් වල යන්න ඕන. ඊගාවට හොර සතුරු ඉන්නෝ. එතකොට දැන් ඒ අයගෙන් කොහොමද අපිව බේරෙන්නේ? මේ මහානන් බේරෙන්නේ කොහොමද අපේ සංඝයා වහන්සේලා? එතකොට එයාලට සිද්ධ වෙනවා මේ සත්තුන්ව මරන්න නෙමෙයි දමණය කරන්න. එහෙම නැත්නම් පැත්තකට කරලා තමාගේ ගමන යන්න. එතකොට ඒකට ඒ සත්වයන් විසින්ම සත්වයන් අතර ඇතිවන්නා වූ සටන් ක්‍රමයක්. ඒක එක්ස්ටර්නල් යන්නේ නැතුව ඔවුන්ව පැත්තකට ඔවුන්ව දමණය කරලා පැත්තකට කරලා එහෙම නැත්නම් සොර සතුරු වුණත් පැය භාගයකට හරි ඒ නහරවල් වලට ඒ විදිහට පැත්තකට කරලා ඒ ගමන යනවා. ඒ මිනිස්සු විනාශ කරන්නේ නැහැ. ඒ වගේ දෙයක් තයිචි. ඉතින් තයිචි වලින් මේ විශ්වයේ තියෙන ශක්තිය අපි ඇඟ ඇතුළට ගැනීම නිසා අපිට පුදුමාකාර විදියට අපේ සිත එක්තැන් වෙනවා. දැන් බලන්න අපි කාර් එකක් කෙලවනවා. කාර් එකක් කෙලවනකොට අපේ බොඩි එක කාර් එකේ වීල් එකේ තියෙන්නේ. නමුත් මයින්ඩ් එක තියෙන්නේ ගෙදර. එහෙම නැත්නම් වෙනත් ලෝකේ. හරි වෙන. එහෙම නැත්නම් අපි පත්තරයක් කිව්වොත් එක්ක අපි මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට බැන බැන යනවා. හිතෙන් බයිනවා. එක්ක එක්ක සීට් එකේ ඉන්න කෙනත් එක්කත් කතා කරනවා ඒ ගැන. ඉතින් ඒක හොඳ ක්‍රමයක් නෙමෙයි. එතනට කායික කොහේ යනවද කියලා දන්නේ නැහැ. ඒකෝට මේක නිසා අපේ මයින්ඩ් එකත් බොඩි එකක් එකක් වෙනවා. අපි ස්ටෙප් එකක් තියෙනකොට අපි දන්නවා අපි මේ ස්ටෙප් එකක් තියන්නේ. අපි යමක් ලියනකොට කියවනකොට අපි යමක් මේක අපි කරනවා කියලා දන්නවා. කෑමක් කන්න ගියාම සමහර අය කෑම කනවා. කෑම එන්ජොයි කරන්නේ මනස වෙනහක. ඒක මොකද මනස දුර්වල වුණොත් ඔක්කොම වැටෙනවා. අපේ ක්‍රිකටර්ස්ලා වගේ. දැන් මම දැක්කා ඊයේම කරුණාරත්න කැප්ටන් කියලා තියෙනවා මානසිකව දුර්වලයි කියලා. ඉතින් මේක මෙයාලා කොච්චර කල් ඉඳන් කියනවද? ඒ වගේම මේ පිච් එකටනේ දොස් කියන්නේ හැම වෙලේම අර නටන්න බැරි මිනිහට පොළොව ඇදයි කියන එක. හරියට හරි. ඉතින් ඕ ගැන මම පස්සට එන්නම්. මොකද මම ක්‍රිකට් බෝඩ් එකටත් කතා කරා. මොකද එයාලට මම හිතන්නේ මගේ හැම කල් නිසා මේක තේරුන්නේ නැහැ. නමුත් ඊට පස්සේ සුදු මිනිස්සෙක් ගෙනාව මේකට. එයත් අසාර්ථක වුණා. මොකද අපේ රටේ අපි අලබතල වෙනස අපි දන්නවා. බර්ගෙහික වෙනස අපි දන්නවා. නමුත් අලබතල අපි කන්න ලෑස්ති වෙනවා නම් ගෑරුප්පෙන් අන්න අපිට වැරදිච්ච තැන. දැන් මමත් ඇමරිකාවේ හිටියා. බන්දුලත් එම්බසිඩර් කෙනෙක් වගේ හැටියට හිටියා කැනඩාවේ. ඉතින් අපි දන්නවා මේකේ මේ රටවල් දෙකේ මේවල තියෙන දියුණු රටකත් අපි දියුණු වෙන මහන්සි ගන්න රටකත් තියෙන වෙනස. ඉතින් මේ තයිචි වලට ආවම මේක මේ මේ තයිචි වල ෆෝම්ස් තියෙනවා. මේක තරඟයක් නෙමෙයි. ඒකයි ඒ තරඟයක් හැටියට චීන රට චයිනා වූෂු කියලා ඇති කරලා ඒක ඉන්ට්‍රඩියුස් කරා බේජින් ගේම්ස් වල. මොකද තයිචි පටන් ගත්තේ ඩයිනස්ටිස් පහක් එනකොට එයාලා ඒ කියන්නේ රාජධානි පහකින් ඇවිල්ලා අවසානයේ මේ තයිචි චුවාන් කියන එක තමයි ඇවිල්ලා නැවතුනේ. මේක ඉස්සෙල්ලාම එයාලා පටන් ගත්තේ ගොවියෝ තමාගේ ගොවිකම් ඉදිරියට ගෙනියන්න ශරීර සෞඛ්‍ය ලස්සනට තියාගන්න. ඒ කියන්නේ හොඳට. නමුත් ඊට පස්සේ මේක ඇවිල්ලා සටන් ක්‍රමයක් වුණා. මොකද ෂැවලින් ටෙම්පල්ස් වලට ඇටැක් කරන ගත්තාම යම් යම් විරුද්ධවාදීන් ෂැවලින් ටෙම්පල්ස් වලින් මේක දියුණු කරා කුම්ෆු විදියට. දැන් බෲස් ලී තයිචි වලින්ද පටන් ගත්තේ. බෲස් ලී, ජෙට් ලී, ඩොනියන්, ජැකි චෑන් ඔක්කොම ඇමරිකාවේ ඉන්න ඔක්කොම හැම දිනෙකම මේක පටන් ගන්නවා. මේක තමයි කියන්නේ පියු මට කියන්න පුළුවන් ළමා කාලය කියලා. කුම්ෆු වල ළමා කාලය. මේකෙන් ඒ ධ්‍යාන ශක්තිය තමාගේ ශරීරයට ලැබුණාට පස්සේ තමා ඒකට යනවා ඇඩ්වාන්ස් හරියට ඕ ලෙවල් ගිහිල්ලා ඇඩ්වාන්ස් ලෙවල් යුනිවර්සිටි යනවා වගේ. ඒ ඇඩ්වාන්ස් ලෙවල් යනවා කියන්නේ දෙන් යූ බිකම් කුම්ෆු කුම්ෆු ගයි. සෝ එතකොට කඩු පොළු ඕන දෙයක් ගොඩාක් ආයුධ තියෙනවා. ඒව භාවිතා කරන්න පුළුවන්. නමුත් මතක තියාගන්න තයිචි කියන්නේ to defend the defenseless, to help the helpless. ඒ අර බුදුරජාණන් වහන්සේ කිව්වා වගේ. කිව්වා වගේම අහිංසකයාට උදව් කිරීම ඒක තමයි දුර්වලයව ආරක්ෂා කිරීම. කවදාවත් සටන් කරන්නේ නැහැ. මේක සටන් ක්‍රමයක්. ඒ තත්ත්වයට අපි එන්නේ මොකද අපේ මයින්ඩ් එකයි බොඩි එකයි දියුණු වුණාට පස්සේ. එතනට ආවට පස්සේ you are like you have a lot of confidence. ගැන ඔබ ගැන අර මනස තැන් කිරීම. තැන් කිරීම නිසා තමා පුදුමාකාර විදියට සාන්තුවරෙක් වගේ තත්ත්වයකටපත් වෙනවා. එක්තරා තත්ත්වයකට තමා එනවා.
තමා ඒක මොකද තයිචි වලින් ඒක ෆිලොසොෆි එකක්. දැන් ඔබ කියන්නේ කරේ තයිචි වලින් සටන් ක්‍රමයක් නෙවෙයි. ඔව් මේක හිත එක්තෙන් කිරීමක්ද? මොකද දැන් වාහනේ ලෝන එක්කනට තයිචි ඉගෙන ගත්තා නම් එතකොට හිත තරා විදියක භාවනාවක් කියන්න පුළුවන්. ඒ මොකද තමා යම් කිසි දෙයකට සැලෙන්නේ නැහැ. බෝම්බයක් ගියත් සමහර මිනිස්සු අඳුර ගන්න බෑ. මොකද්ද මේ? ක්‍රැකර් එකක් ගියත් හිතන්නේ, රතිඤ්ඤයක් ගියත් හිතන්නේ, ආ මොකද මේ දවස්වල පොඩි සද්දයක් ආවත් මොන මතක අපි ගෙදරත් මේ ආල පාල පොඩි සද්දයක් තිබුණා. මොකද ඒ වුනේ? මොකද ඒ වුනේ? ඒ මොකද මානසිකව අපි වැටිලා ඉන්නේ. මොකක් කලබල වෙන්න එපා. ඔය මොළ එක්කෝ ළමෙක් වැඩි වෙන්නත් දන්නේ නැහැ. ඒ වගේ. ඉතින් තමාට පේනවා තමා කවුද කියලා. ඒතකොට තමාට යම් කිසි ප්‍රහාරයක් ආවත් තමා කලබල වෙන්නේ නැහැ. දැන් කොහමද මේක පටන් ගන්නෙ? තයිචි පටන් ගන්න ඉස්සෙල්ලා ඒක මම පොඩ්ඩක් නැගිටලා පෙන්නන්නම්. අපිට තියෙනවා ස්ටාන්ස් එකක්. ඒකට අපි කියනවා හෝස් ස්ටාන්ස්. දැන් ඔයාලා දකිනවා අස්පේ කවදාවත් තල්ලු කරලා බිම දාන්න බෑ. අපි බැලන්ස් නැතුව හිටගත්තොත් හුලඟට පවා අපි වැටෙනවා. දැන් බලන්න ගස්. ඒක පොළවට තද වෙලා තියෙන්නේ. පොළවත් එක්ක තියෙන්නේ. එතකොට අපි මේ විශ්ව ශක්තිය අපි පොළව මම එතනට එන්න ඉස්සෙල්ලා තව යමක් කියන බලන්න මේ ගස් කොළන් දිහා. ගස් කොළන් කොහොමද හැදිලා තියෙන්නේ බලන්න. මේ 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 රටේ තියෙන මේ 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 මේකේ තියෙන අපි වතුර දාලා නෙමෙයි. ගහක බලන්න මේක කොහොමද මෙච්චර උඩට යන්නේ. ඊළඟට ඇයි අපි ජීවත් වෙන්නේ? අපි කවදාත් හිතුවද අපි හුස්ම ගන්නෙ? අපි මේ ගැන හිතන්නේ. අපි හිතන්න ඕන කොහෙන්ද මේ වාතාශ්‍රය? ඒකේ තමයි ඔක්සිජන් තියෙන්නේ. ඒකට මේවා ඇයි අපි ඇඟට මේක අපි ඉම්ප්‍රූව් කරාම තමාට පුළුවන් මේක ඇඟ ඇතුළට ගන්නවා වගේම ඒ අවශ්‍ය ස්ථානයට ගෙනියන්න කාලයක් යනකොට ඒක තමයි භාවනාව කියන්නේ. ඒ මොකද අපි යම් කිසි ස්ටාන්ස් එකකට ආවම මේ බලන්න අපි මේකේ ඉන්න ගොඩක් වෙලා අපි ඉන්හේල් එක්සේල් අපි කන්සන්ට්‍රේට් කරනවා. අපිට දැනෙනවා මේ විශ්ව ශක්තිය මේ අත දිගේ එනවා. හුස්ම ගන්න උඩට පහළට. දැන් අපි පටන් ගන්නකොට අපි සාමාන්‍යයෙන් නෝමල් ස්ටෙප් එකක් කරනවා. මේකට කියනවා හෝස් ස්ටාන්ස් කියලා. අස්වැයගේ. අස්වැයගේ. එතකොට අපි ඇවිල්ලා අපි පොඩ්ඩක් නී එක නවනවා. අර ටෝ එක ළඟට විතරයි අපි නවන්නේ. ඔව්. ඊට ඉස්සරහට යන්නේ. අපිට පස්සේ එක හුස්මක් ගන්නවා හිමීට අපි නෝමල් ආශ්වාස ප්‍රශ්වාස කරන අරගෙන. Now see the feeling. See the feeling. මේක එන්ජොයි කරන්න ඕන. මේ ෆීලිං එක එන්ජොයි කරන්නේ නැති එක්සර්සයිස් එකක් ලෝකේ තියෙනවා නම් වැඩක් නැහැ බන්දුල. තමා කරන දේ තමාට දැනෙන්න ඕන. මොනවද මම මේ කරන්නේ? බලන වතුර එකක් අරගෙන උණු වතුර ටිකක් අරගෙන කටට පොඩ්ඩක් අරන් ඩ්‍රොප් එක ඩ්‍රොප් එක ඩ්‍රොප් එක අරින්න. වාට දැනෙනව නේද මේක හිමීට බහිනව? මේක එක ධ්‍යානයක්. අපි මෙන්න මේක දියුණු කරන්න ඕන. මේ ධ්‍යානය මේක තමයි තමාගේ මනස එක්තෙන් කරනවා කියන්නේ. එතකොට මෙහෙම අපි ලස්සන්ට ඒක බැස්සා ආපහු ආවා ආපහු පල්ලෙහාට ගියා ඉන්හේල් එක්ස්හේල්. හැබැයි මේ කොන්ද කෙලින් තියාගන්න ඕන. මේ විදිහට තියෙන අපි දැන් නැවිලා අපේ බර තියෙන්නේ මේ නී කැප් එකට නෙමෙයි පොළවට. අපිට දැනෙන්නේ නැහැ මේක. හරි රාශ්‍රය වගේ. ඔව් අපි මොන එක්සර්සයිස් එක කරන්න ගියත් අපි ඒ දේ කොතනටද කරන්නේ කියන එක දැන් මම දැකලා තියෙනවා. වෝක් වේස් වල ගොඩාක් වෙදිනෝ මන්ති වෙදිනේ තීරුවල අයනෝ ගොඩාක්. නමුත් බොහෝ උදවිය මන් දුස් කියනවා නෙමෙයි, බොහෝ උදවිය ඇවිදින්නවත් දන්නේ නැහැ. බොහෝ උදවිය ඇවිදින්නේ අර වඳුරෝ ඇවිදිනවා වගේ. ඉතින් ඒකෙන් වෙන්නේ අපි තව තවත් අපේ ඇතුළේ තියෙන මේ බෝන් එක මේවල් මේ තියෙන අපි ඒකට කියනවා ජෙලි, ඒවා ඔක්කොම ගෙවෙනවා. ඉතින් තමා යන්නේ ව්‍යායාමයක් කරලා ඒක ලබා ගන්න නම්, නමුත් තමා ඒක ඇතුළේ ඩැමේජ් එකක් කරගන්නවා නම් ඒක වැඩන්නේ නැහැ. ඒක වැඩන්නේ නැහැ. මොකද අපි දැනගන්න ඕන බොහෝ අය දන්නේ නැහැ. අවුරුදු 20 වෙනකන් අපේ ඇඟ කැඩෙනවා හැදෙනවා. grow up වෙනවා. 20 ඉඳලා 40ට අපේ ඇඟ කැඩෙනවා හැදෙන්නේ 150ක ප්‍රමාණයක් පමණයි. 40 වෙනකන්. 40න් පස්සේ අපේ හැදීමක් නැහැ. ඒකනේ අපි කියන්නේ 40 මොකද ඇඳිරිය කියලා කියන්නේ? ඇඳිරි සැඳිරිය කියන්නේ අපේ nerves මැරෙන්න ගන්නවා. නමුත් හොඳට මතක තියාගන්න ඕන අර බුදුහාමුදුරු දේශනා කරා වගේ ක්‍රම තුනක් මරණය අපිට තියෙනවා. වැඩිවියට පැමිණීම, aging, ලෙඩවීම මේ තුන අපි අරන් එන්නේ. මරණය වළක්වන්න බැහැනේ. කර්ම ශක්තිය අනුව එක එක දේවල් අනුව අපි ඒක නැති වෙනවා. අපි aging අපිට control කරන්න පුළුවන්. කියන්නේ
වයසට යන ගැන අපිතමු අපි හැත්තෑවක් වුණත් අපේ ශරීර අපි ඩොක්ටර් කාට ගියාම you looks young your heart is young කියලා කියන why මොකද මෙන්න කාරණේ අපි nerves මැරෙන්න නොදී හරියට ඔයා ගත්තොත් ඔයාලා ඒක වල තියෙනවා මොනවාද වතුර නල ওই නල සුද්ධ නොකරොත් හිර වෙනවා ඒවල නොයිකුත් දේවල් ඒ වගේම තමයි ඒකට වතුර පාස් වෙන්නේ නැහැ ඒකට මේ අපේ වේන් සස්සේ නහර ආස්සේ බ්ලඩර් එක හැමතැනම මේ සුද්ධ වෙන්න ඕන කොහොමද සුද්ධ වෙන්නේ දැන් ග්‍රෙගරි අපේ මේ චමීට පටන් ගන්න ඕන අපේ කැමරා ශිල්පියාට තායිචි පටන් ගන්න ඕන කොහොමද මේ පටන් ගම මේක තමයි මම හිතන ප්‍රේක්ෂකව බලාගෙන ඉන්නේ දැන් අපි ඉස්සෙල්ලම කියන්නේ කොහොමද තැනකට ගිහලා කොහොමද ඉගෙන ගන්න ඇත්තම කියනවා නම් තායිචි දැන් ගොඩාක්ම මම ගොඩක් අයට කියනවා YouTube එකට යන්න ඒක ගොඩාක් දේවල් තියෙන චයිටි මාස්ටර්ස් පටන් ගන්න හැටි ඒක ගොඩාක් තියෙන නමුත් හරි අමාරුයි ෆලෝ කරන්න මාස්ටර් කෙනෙක් නැතුව. කියන්නේ ගුරුවරයෙක් ළඟට යයිද? යා යුතුයමයි අඩු ගානේ අපේ චමී එන්න ඕනේ. බේසික් එක ඉගෙන ගන්න. ඉතින් ඉස්සෙල්ලම ගිහිල්ලා කකුල් දෙක අපි මේ විදිහට තියලා අපි මෙහෙම 2 steps move කරන්න ඕන. right? ඇල්ලා අපි හිමීට අද්ද ඒක ආපහු පෙන්නමුද? ඒක මේ ප්‍රේක්ෂකයන් ආපහු පෙන්නු. කෙලින් කකුල් දෙක තියලා මේ දෙපැත්තට මූව් කරනවා ආපහු ෆ්‍රන්ට් එක මූව් කරලා ආපහු බෑක් සයිඩ් එක මූව් කරනවා දැන් අපේ ලෙග්ස් දෙක මූව් වෙන්නේ 10 ඩිග්‍රීස් වගේ ටෝස් මූව් වෙනවා ඉස්සරහට right ඊට පස්සේ අපි 5 ඩිග්‍රීස් විතර නැවෙනවා කොන්ද කෙලින් තියා ඊට පස්සේ අපි ඉන්හේල් එක්ස්හේල් ඉන්හේල් එක්ස්හේල් ඉන්හේල් එක්ස්හේල් දැන් අපිට පුළුවන් මේක මංකි කික් කියලා මේකට කියන්නේ. මේක අපිට පුළුවන් මේ වගේ. මේ සෑම මූමන්ට් එකක්ම තමාගේ ආශ්වාස ප්‍රශ්වාසත් එක්ක යන්නේ. ඒකයි. යුක් කියන්නේ තමාට ඕන විදිහට මූව් කරන්න පුළුවන්. මේ වගේ. Make a defense form. You push, you bring back, turn, hold the ball, push, bring back, push, you come back. If again, if again. මේ වගේ තියෙනවා ඒකට අපි කියනවා 8 form කියලා කියනවා පළවෙනි එක. ඒ කියන්නේ 8 තම 8කට 8 form එක. ඊට පස්සේ තියෙනවා 10 forms කියලා තියෙනවා. දැන් අපි මේකේ grades වලට යනකොට තමයි ඉස්සෙල්ලාම 8 form ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ 10 form, ඊට පස්සේ තියෙනවා 13 form, 3 and a half form, 85 forms. ඉතින් මේ කොයි දේ ගියත් මේ හැම form එකම තියෙන්නේ defense එකක්. Defense. You defend. You push, you come back, go. ඉතින් මේක ඩිවලොප් කරාම තමාටම තේරෙනවා you go like this this is called මේ වලහ නේද වලහ bear hand this is called tiger stance this is called snake වලහ කොටිය ඔව් ඒ යාල සටන් කරන මේ ක්‍රම ඔබ කියන්නේ මේකෙන් දැන් අනිත් කෙනෙක් නිරායුධ කරන ඒ ක්‍රමයන්නේ ඒ ක්‍රමය මේක ඩිවලොප් වුණාම දැන් අපි හිතමු එනවාද ඉස්සරහට? ඔව්. මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ මේක දැම්මම කමන් මොකක්ද? අපි මේක ඒක ප්ලේ කරන්න පොඩ්ඩක්. වීඩියෝ පාඩයක් තියෙන හර්ෂණේ එක අපි. ඒක ටිකක් දාන්න අමාරුලු. නමුත් අපි පුළුවන් විදියට right දැන් අපි යම් කිසි විදියකට අපි යම් කිසි කෙනෙක් අපි තුන බන්දුල පොඩ්ඩක් අත දික් කරන්න. ඔව්. right. දැන් මෙහි ගහුවාම right. දැන් අපි තියෙන්නේ ඔව් ආ මේක like this. You turn. ඉතින් ඒක අර ඩිවලොප් කරනවා දැන් හරියට දැන් මම කරාම ඕන දැන් අපි වෝම් අප් මොනවක් කරද නැහනේ ද චයිචි මෑන් කියන්නේ තයිචි කරාම එයා සෑම විටම පැය 24ම ඕන දෙයකට එයාගේ ඇඟ ඒ වෙලාව මේ වෙලාව තියෙන්නේ ඉතින් අපි යටට යනවා නා රයිට් මේ ඕන ස්ටාන්ස් එක කරන්න පුළුවන් අතපය ඉතින් ඕන වෙලාවකට තමාට පුළුවන් තමාගේ මේ විශ්ව ශක්තිය ඇඟට ගන්න ඔයාල දැකලා තියෙනවා සමහර ඒ සටන් ක්‍රම කරනකොට කුම්ෆු කට්ටිය
මේ ඔක්කොම යකඩ කරගන්න. අර ඔබ කියන ආශ්වාස ප්‍රාශ්වාස එතනින් තමයි පටන් ගන්න. එතනින් තමයි ඔක්කොම. වගේ ඉඳලා එතනින් තමයි පටන් ගන්න. ඔක්කොම එතන තමයි පටන් ගන්න. ඉතින් මේක ඇත්ත මේක ඩෙමොන්ස්ට්‍රේට් කරන්න ඕන ඒ විදිහට 8 form එක කොහොමද පටන් ගන්න. ඒකයි මම අර වීඩියෝ. ආද අපේ අද රටේ කොහොමද මම දන්න ඔබ උගන්වනවා කියලා. නමුත් වෙන තැන් වල ද උගන්වනවාද මොකද අපේ රටේ අද? මම දන්න වූෂු සංගමයක් තියෙනවා කරාටේ කරන නමුත් තයිචි ගැන කොහොමද? වූෂු සංගමයක් තියෙනවා ඒක ක්‍රීඩා අමාත්‍යාංශෙත් ලියාපදිංචි වෙලාවල තරඟ ගොඩාක් කරනවා. මොකද තයිචි මේ සංගම් අතරේ තියෙන ඒවා තරඟකාරී. එක පැත්තකට බැලුවොත් දැන් කරාටේ දිහා බැලුවත් ඒවා ඇග්‍රෙසිව්. ඒ මනස හැදිලා තියෙන්නේ ටු ඩිෆෙන්ඩ් වෙන් සම්බඩි කියන්නේ ඇටෑක් කළා ඩිෆෙන්ඩ් කරලා එයා යම් කිසි දෙයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවක්. කරාටේ වූෂු වල ඕ ඒ හැම දෙයකම එහෙමයි. මොකද ඒක එක තරඟයක් හැටියට අපි තමු චයිනා එයා බලනවා ලංකාව පරද්දන්න ලංකාවේ කෙනාව. ඒ වගේ තරඟකාරී මානසිකත්වයක් ඇති කියලා මම දන්නවා. මට හරි දුකයි ගැන පාසල්වල දැන් ගොඩාක් හරි ආසයි ළමයි මේ අතපය වන්නලා ඔයගේ දේවල් කරලා ඊට පස්සේ ළමයින්ගේ මනස දියුණු නැති නිසා ඒ ළමයි ඒක ප්‍රැක්ටිස් කරලා ළමයින්ට තුවාලත් කරන්න පුළුවන් හිරිහැර කරන්න පුළුවන්. දැන් තයිචි වල එහෙම නෙවෙයි. තයිචි වල දැන් මේකේ තියෙන වටිනාකම මේක අපි දෙන්න ඕන ළමයින්ට විශේෂයෙන් මේ මනස දියුණු කළා ඕ ඒ මනස දියුණු වීම නිසා මනසත් බොඩි එකත් දියුණු වීම නිසා එයා තමාගේ ශරීරයට ආදරය කරන්න ගන්නවා. You have කියන්නේ තමා ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ you have to love your body to love you කියලා. නැත්නම් බොඩි එකට ආදරය කරන බොඩි එක අපිට ආදරය කරන්නේ නැහැනේ. ඒ වගේ තමයි love thy neighbor වගේ තමයි. ඉතින් ඒ වගේ මේකෙන් අර මනස හැදුනහම මේ ළමයාගේ මනස දියුණු වීම නිසා ඒ ශරීරය ගැන අවබෝධයක් තියෙන නිසා ඒ දරුවා යන්නේ නැහැ. දැන් අද තියෙන මේ මේ විශාල ප්‍රශ්නයක් මේ රටේ මේ ඩ්‍රග්ස් ප්‍රශ්නේ. ඔබ කියන්නේ එක්තරා විදිහකට ශරීරයක් තැන් කරුවම ඒක මනසක් තැන් කරගන්නවා. ඒක තමයි මෙතන. එතන මේක තමයි මෙතන තියෙන මේක එක්තැන් වීම නිසා ඔහු එක්තරා ඌට ඇති වෙන ශක්තිය පාරක වුණත් යම්කිසි පීඩාවක් ලැබෙනවා නම් දන්නවා බේරෙන්න. විශේෂයෙන් ගෑනු ළමයින්ට පීඩා යම්කිසි ප්‍රශ්නයක් ආව නම් gedara ප්‍රශ්නයක් ආව නම් ළමයාට තියෙන යම්කිසි ශක්තියක් මානසිකව ඒක අඳුරා ගන්න සුදු කළුව ඒකයි තයිචි වල තියෙන යින් යන් you inhale you exhale yin yang light darkness අපි මේක ව්‍යාප්ත කරන්න පුළුවන් නේද මේ අපේ රටේ මොකක්ද ඒ ගැන ටිකක් කතා කරමු මට කීප දෙනෙක් කතා කරා මම ඉඳලා ඕක කිව්වහම මේ විදිහටයි මේක යන්න තියෙන්නේ මොකද සමහර උදවිය මුදලටම යනවා මේක. මං ඒකටත් එච්චර කැමති නෑ. මොකද අපිට යමක් දෙන්න පුළුවන් නම් අපිට දෙයියන්ගේ පිහිටෙන් කරදරයක්වත් නැත්තම් දැන් ඒකනේ මේ වෙලා තියෙන්නේ. දැන් අපේ රටේ විශේෂයෙන් මේ දේශපාලඥ කොච්චර හම්බ කරත් කොච්චර හොරකම් කරත් මදි. මොකද මානසිකව වැටිලා තියෙන්නේ. ඔබ කියන්නේ තයිචි විකුණන්න දෙන්න කැමති නෑ. කැමති නෑ. ඒ කියන්නේ ඒකේ මේ රටේ නිකන් දීලත් වැඩකුත් නෑ. ඒක ඒ විදිහටනේ මේක හැදිලා තියෙන්නේ දැන් මම දා අපි මිලේනියම් පාක් එකේ මේ වගේ ක්ලාසස් තියෙනවා සම මේ කාලේ තියෙනවා හරි මාසාවෙන් හැමෝම එනවා මට මිලියන් 500ක් විතර දැන් චීනේ බොහෝ රටවල උදේට ගියාම වා දකින්න ඇති ග්‍රවුන්ඩ්ස් වල ගාඩන්ස් වල කොච්චර උදවිය විශේෂයෙන් මේ දේ කරනවාද මේක මේ වයසක කට්ටියට නෙමෙයි සියලු දෙනාටම දැන් අපි තමු ලෙඩෙක් මං කල්පනා මං දවසක් එක්තරා හෝටලේක මේ හොස්පිටල් එකකට ගිහිල්ලා කිව්වා අපි තයිචි කරමුද මේ ලෙඩුන්ට මේක තේරුන්නේ නැහැ. ඇයි මම කිව්වේ මේක ඇඳේ ඉඳගෙනත් කරන්න පුළුවන්. ඒක ඇවිදින ගමන් කරන්නත් පුළුවන්. මොකද මේකේ මූවමන්ට් එකක්නේ. මේ මූවමන්ට් එක තියෙන්නේ දැන් බලන්න මම වාඩි වෙලා ඉන්නේ. දැන් ඔෆිස් වර්ක් විශේෂයෙන් මම ආටිකල්ස් කීපයක්ම ලිව්වා මේ ගැන මේ ප්‍රොඩක්ටිවිටි වැඩි කරගන්නේ කොහොමද කියලා දැන් බලන්න වා වාඩි වෙලා වැඩ කරනවා. වට එක මොහොතකට ඔය දැකලා ඇති දැන් මූවිස් වල පවා යා ඒකට පොඩ්ඩක් නැගිටලා discuss with the board but he is like යා එයා අමුතු මේක නිකන් එයාගේ ශරීරය බලන්න is a movement with inhale exhale he is relaxing to answer to that question. එතකොට නැගිටලා අපි පොඩ්ඩක් ආතරයිටිස් වලට මේ හැම මූවමන්ට් එකම ෆස්ට් ක්ලාස් ආතරයිටිස් වලට මේක ඉන්ටර්නල් ඩිසීසස් මේ ඔක්කොම මොකද මේකෙන් සිද්ධ වෙන්නේ මුළු ශරීරෙම තියෙන ලේ ධාතුව
කියන්නේ නරකදී එක්ස්හෙල් කරනවා, ඉන්හෙල් වලින් මේක පිරිසුදු කරනවා. මේකේ මේකේ තවත් එක්ස්ටර්නල් ගියාම මම පස්සේ කියන්නම් වෙලාව අනුව මේ කොහොමද ටැපින් සිස්ටම් එක යන්නේ කියලා. අපිට විනාඩි 3ක් ඕකේ මම එහෙනම් එතනට එන්න. මොකද ඒකත් හරි ඉම්පෝටන්ට්. දැන් මොකද මේක ගොඩක් කතා කරන්න තියෙනවා. මේ මේ විදිහට ඉවර කරන්න බෑ. බාගින් කරන්න බෑ. රයිට්. බෑ. ඉතින් මේකේ තව සිස්ටම් එකක් තියෙනවා. දැන් බලන්න අපි ඕන කෙනෙකුගෙන් ඇහුවොත් ශරීරයේ ප්‍රධානම ඉම්පෝටන්ට් තැන මොකක්ද ඇහුවොත් කව් බන්දුළු වුණත් කියන්නේ හෘදේ. හෘදේ. නමුත් අපි නිකන්වත් හිතුවද හෘදේ නෙමෙයි කියලා. බඩ. මේ අපි ආපු තැන. කොයි වෙලාවෙත් ඕන දෙයක් සිද්ධ වෙන්න කලින් මොකද්ද වෙන්නේ? බඩ රිදෙන්න ගන්නවානේ. බඩෙන් තමයි ගෑස් එක ෆෝම් කරන්නේ. අපි කන ඔක්කොම මෙතනට නේද එන්නේ? මෙතනින් නේද අඹරලා අඹරලා අවශ්‍ය දේ පපුවට දෙන්නේ? පපුවෙන් නේද මේක විහිදුවාරින්නේ? එහෙනම් ඉම්පෝර්ටන්ට්ම තැන තමයි ගෙදරක කුස්සිය. කිචන් එක. ඉතින් මේ බඩ අපි උදේට නැගිට්ටා අපි මේක වේක් අප් කරන්න ඕන. අපි ටැප් කරන්න අර වගේ ස්ටාන්ස් එකට ගිහලා you tap you get a good motion. බලන්න ගෑස් එක යන හැටි එළියට. මේක ගෑස් නේ අර වතුර බොනවා වගේ. ඒ වගේ වතුර බිව්ව ඒක ඒක හරි අවශ්‍ය වතුරේ. මේ ගෑස් එක you tap wake up. මේ තයිචි වල this is called qigong. You tap. Hey get up get up. පැය 7ක් 6ක් අපි නිදාගෙන නැගිට්ටට පස්සේ යා තාම නිදි. මේක බලන්න අපේ ගොවියෝ ගිහිල්ලා ඒ ගස් වලට ගගා කතා කරන්නේ උදේට. මේක ස්වභාව ධර්මයක් සමග ජීවත් වෙන එකක් තයිචි. ගහකොළත් එක්ක ධර්මෙන් ඈත් වෙලානේ. ඒක තමයි විනාශේ. ස්වභාව ධර්මයක් එක්ක ජීවත් වෙන මනුස්සයර කවදාවත් වරදින්නේ නැහැ. ඔබ කියන්නේ අපි ප්‍රේක්ෂකයන් දැන් ඔවුන් ඇහැරුණ ගමන්ම බඩට වතුර විදුරක් බීලා බඩට තට්ටු කරා. කොයි වෙලාවෙත් මේ අල්ලෙන් මේ ඇඟිලි වලින් නෙමෙයි ඊගාට මේ ඇඟිලි බලන්න දැන් අපි වුණත් you get the feeling. මේ the most important very powerful place. මේ අදින් මේව නවත් මේ බලන්න ඔළුවට ඊගාට බන්දුල බලන්න මේ අත් දෙක අරගෙන කන තද කර බලන්න එයාගේ මියුසික් එක තමා තමාගේ බොඩි එක එන්ජොයි කරන්න ඕන. මේ ඇතුලේ මොකද වෙන්නේ? අපි දකින්නේම නැගිට වෙලා ඉඳන් පිට ඇතුලටත් යන්න. අර බුද්ධ දේශනා වගේ. අපි ගැන හිතන්නේ නැහැ කියන දේ ඔබ කියන්නේ. ඉතින් ඒක නිසා මේකේ ගොඩාක් දේවල් මට කතා කරන්න පුළුවන්. ගොඩාක් උදාහරණ දෙන්න පුළුවන්. ක්‍රිකට් බෝඩ් එකෙත් මම ගිහිල්ලා කිව්වා මේ මිනිස්සු අපේ කොල්ලෝ ධෛර්යවන්තයි ටැලන්ටඩ් ඔක්කොම තියෙනවා. නමුත් මයින්ඩ් ඇන්ඩ් ද බොඩි ඉස් නොට් දෙයා. ග්‍රගදී සිල්වා මහත්මයා ඔබට බොහොම ස්තුතියි අපේ තයිචි මාස්ටර්. මොකද අපි කෙටියෙන් හරි සුළුවෙන් හරි අපේ ප්‍රේක්ෂක ජනතාවට මේ ගැන හඳුන්වා දෙන්න ඕන. මේක වැදගත්. ඔබ කියපු දෙන් මම නැන් සෑහෙන දේවල් ඉගෙන ගත්තා. ඔබ කිව්වාගේ YouTube වලින් මේක බලන්න පුළුවන්. නමුත් අපිට අපේ නිෂ්පාදක වැට ආමන්ත්‍රණයකට අපි ඔබේ දුරකථන අංකය දෙන්නම් අපේ ජනතාවට. ඔබ කැමති නම් ටිකක් සාකච්ඡා කරගන්න පුළුවන්ද කියලා, නැත්නම් ඔබ කියන්න පුළුවන් නම් තැන් වෙනත් තැන් තියෙනවද කියලා ලංකාවේ. නමුත් මේක ප්‍රචලිත කෙරුවොත් මම හිතන්නේ ජනතාවට හොඳයි. නමුත් අපේ පාර්ලිමේන්තුවේ ඉන්න අයට නම් මේක කරන්න බෑ. නෑ අවශ්‍ය නැහැ කරන්න බෑ. ගිරි මොකද උන්ට කොන්දක් නැහැ. කොන්ද පණක් නැහැ. කොන්දන්න ඔබ කිව්වනේ අර කොන්ද කෙලින් තියාගෙන ඉන්න එහෙම හින්දා උන්ට කරන්න බෑ. ඒක ගැන ඉතින් අපි කනගාටුටපත් වෙන ඒක අපේ රටේ වෙලා තියෙන අබැද්දිය. හෙට ගැන මම මතක් කිරීමක් කරන්න ඕනේ. හෙට අපි රමසාන් පිළි උත්සවය පිළිබඳ විශේෂ වැඩසටහනක් ඉදිරිපත් කරනවා. නැවතත් ඔබට ස්තුතිවන්ත වෙනවා. ඔබට සුබ දවසක්. Thank you. මට ආරාධනා කරලා අතිකඩ බන්දුර ජයසේකර සමගා